අයිබෝවන් තෙරුවන් සරණයි. අදත් උතුන් පුන් පොහෝ දවසේ ඔබ එකතු වන්නේ ධම්මදායාද වැඩසටහන සමග. සකල ලෝවාසින්ගේ ධර්මාවබෝධය වැඩිකිරීමත් ඔවුන් තුළ ධර්ම ඥානය වැඩිදියුණු කරලීම තුරින් සමාජය යහපත් තැනක් කරලීම සඳහා දරණ වෙහෙස මහන්සියයි මේ ඔස්සේ දිගහැරෙන්නේ. නවල කොස්වත්ත ඔපියුලන් සමූහ ව්‍යාපාරය විසින් සමාජයේ යහමගට ගැනීමේ අරමුණින් ඔවුන්ගේ බෞද්ධ සංගමය, එවැගේම එහි අධිපතිතුමා අතුල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතුව ආරම්භ කරපු මේ ධම්ම දායාද වැඩසටහන් මාලාව ඉතාමත් සුවිශේෂී ආකාරයකින් පැවැත්වෙන වැඩසටහන් මාලාවක්. ඒ අනුව මුලින්ම ආරම්භ වෙන්නේ මෙහි සිටින සේවකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව ඔවුන්ගේ බැතිබර දායකත්වයෙන් යුතුව පවත්වන බෝධි පූජාමය පින්කම. ඉන් අනතුරුවයි පැවැත්වෙන්නේ ධර්මදේශනය. ඒ උතුම් බෝධි පූජාමය පින්කමෙන් අනතුරුව ඔපියුලන් සමූහ ව්‍යාපාරයේ ඔපියුලන් බෞද්ධ සංගමය එහි සිටින සේවකයන් විසින්ම නිර්මාණය කරන ලද්දා වූ මේ බෞද්ධ සංගමය විසින් ප්‍රදේශවාසීන්ට ධර්මාවබෝධය ලබා දීම සඳහා මේ කටයුතු ඔවුන් සංවිධානය කරනවා. එහි ප්‍රතිඵලය තමයි ඔබ මේ දකින්නේ. අති විශාල පිරිසක් ධර්මශ්‍රවණය සඳහා පැමිණ සිටිනෝ බාල මහලු වැඩිහිටි ભેදයකින් තොරව. අද දවසේ ඔපියුලන් බෞද්ධ සංගමය මේ ධර්ම දේශනය සඳහා ඉතාමත් නමස්කාර පූරකව ආරාධනා කොට තිබින්නේ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක්, එවැගේම ශාන්ති පදනමේ අනුශාසක, පිච්චමල් පූජාවේ නිර්මාතෘ, අතිපූජ්‍ය කොටපල අමරකීර්ති ස්වාමින් වහන්සේට. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
පානාතිපාතාවීරමනී සික්ඛාපදං සමාදියාමි. පදින්නාදානාවීරමනී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විස්සාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං. ඔපියුලන්ඩ් ආයතනයේ අධිපති අතුල ප්‍රියංකර හෙට්ටිආරච්චි මහත්මා ඇතුළු ඔපියුලන්ඩ් බෞද්ධ සංගමයේ කාරුණික පින්වතුනි, ධර්මදේශනාවට සවන් දීමට පැමිණි අනිකුත් පින්වතුනි, මේ ස්ථානයට ආපුවම දහමකින් ලැබෙන හිතේ නිවීම මේ ස්ථානයේදී ලැබෙනවා. පන්සලක් වගේ හොඳට ඉඩකඩ ඇතිව ලස්සනට අලංකාර විදියට ගහකොළ හිටවල හිත නිවෙන වාතාවරණයක් හදලා තියෙනවා. ඉතින් බුදුබණෙන් කරන්නේත් හිත නිවන එක. බුදුබණෙන් කරන්නේත් හිත නිවන එක. නම්බර 10. හැබැයි ඉතින් ලංකාවේ ඉන්න අපි මේ දවස ගණන් ගත්තද කියන එක ප්‍රශ්නයක්.
ලෝකෙට මේක වැටහුණා, අපිට මේක වැටහුනේ නැද්ද මන්ද? හඬක් නැහැ. බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා, යම් කෙනෙක් අවුරුදු 100ක් කායික වශයෙන් නිරෝගීව ඉන්නවයි කිව්වොත් මං ඒක පිළිගන්නවා. අවුරුදු 100ක්. හැබැයි යම් කෙනෙක් මනසින් නිරෝගීව ඉන්නවා කියලා කිව්වොත් එක විනාඩිය මං ඒක පිළිගන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙම ඉන්නවනම් ඒ ඉන්නේ සීනාශ්‍රවයන් වහන්සේලා අතර පමණයි කියනවා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා. ඒ කියන්නේ රහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ හිත පමණයි නිරෝගීව තියෙන්නේ දිගටම. කෙසේ නමුත් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වීම වැදගත්. හිත නිවන, හිත විවේකව තබන දවසක් වෙන් කිරීමට එක අතිශයින්ම වැදගත්. ලෞතුරා බුදුවරු පහළ වෙන්නේ මේ සඳහාමයි. හිත නිවන, හිත නිවන පිළිවෙල කියලා දෙන්නේ. එහෙම බැලුවම ඔක්තෝබර් 10 ලෞතුරා බුදුවරුන්ගේ දවස. උන්වහන්සේලාගේ එකම විෂය මේක නිවන එක. මේක සුවපත් කරන එක. එනිසා ඔක්තෝබර් 10 බුදුරජාණන් වහන්සේගේ දවස කියලා නම් කළාට කිසි වරදක් නැහැ. හොඳයි. ඒ අවබෝධයේ පිහිටා ඉඳගෙන දැන් අපි මාතෘකා කරපු ගාථාවට අදාළව මේ ධර්මකාරණා ඔස්සේ කිසියම් දහමක් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. බුදුපියාණන් වහන්සේ යම් වචනයක් ප්‍රකාශ කළා නම් ඒ හැම වචනයකින්ම ඒකේ ලාභය ලෝක ප්‍රජාවට, ඒකේ ප්‍රයෝජනය ලෝක ප්‍රජාවට. බෞද්ධ කියලා සීමා කරන්න බෑ. ඒ හැම වචනයකම ආස්වාදය ලෝක ප්‍රජාවට. ඒ වෙනුවෙන්මයි ලෝකෙ පහළ වුණේ, ඒ දේම කළා. ඉතින් උන්වහන්සේ කාරණා හතරක් පෙන්නනවා. එකක් තමයි ආරෝග්‍ය පරමාලාභ. ලෝකෙන් ලබන්න පුළුවන් පළමුවන ලාභය නිරෝගීකම. දෙවෙනි එක සන්තුට්ඨි පරමන්දන. සතුට පරම ධනයයි. ඒ කියන්නේ ඉහළම ධනය සතුට ලෝකෙ. ඉහළම ධනය. ඊළඟට විශ්වාසා පරමාඥාති. ඥාතීන් හුඟක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වුණාට විශ්වාසය තමයි හොඳම ඥාතිවරය. හොඳම ඥාතිවරය විශ්වාසය, විශ්වසනීයත්වය. ඊළඟ හතරවෙනි එක තමයි ලෝකෙ සැප තියෙනවා. ඒ සැප තිබුණාට ලෝකෙ තියෙන ඉහළම සැපේ නම් නිවන් සැපය. නිවන් සැපය කියලා කියන්නේ
ධර්මාව බෝධයෙන් මනසේ ඇතිවෙන පහන් බව. හොඳයි, මේ කාරණා හතර ගැන දැන් අපි කල්පනා කරලා බලමු. අපිට ඉඩකඩම් ලැබෙනවා වෙන්න පුළුවන්. අපිට මෙනික් ලැබෙනවා වෙන්න පුළුවන්. අපිට දියමන්ති ලැබෙනවා වෙන්න පුළුවන්. අපිට රස්සාවක් ලැබෙනවා වෙන්න පුළුවන්. අපිට දක්ෂතා කුසලතා ලැබෙනවා වෙන්න පුළුවන්. විවිධ කුසලතා, ක්‍රීඩාමය, සංගීතමය ආදී වශයෙන් විවිධ දක්ෂතා එක එක්කෙනාට ලැබෙනවා. ගෙවල් දොරවල් ලැබෙනවා, ධනය ලැබෙනවා. මේ වගේ ලැබීම් පිළිබඳව බුදුහාමුදුරුවෝ මතක් කරලා ඊළඟට උන්වහන්සේ කියනවා, මේ සියලුම ලැබීම් වලට වඩා නිරෝගීකම ලැබෙනවා නම් ඒක තමයි ඉහළම දේ කියලා. ආරෝග්‍ය පරමාලාභ. ඒකෙන් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වුණු අංශ දෙකක් තියෙනවා. එකක් තමයි කායික නිරෝගීකම, අනිත් එක තමයි මානසික නිරෝගීකම. අපට ශරීරය හා හිත කියලා දෙකක් තියෙනවා. ශරීරයයි හිතයි දෙකක්. ඉතින් පින්නතුනි, අපි කායික වශයෙන් ලෙඩ වුණාම ඒ රෝගය සුවපත් කර ගැනීම සඳහා ඒ රෝගයේ තියෙන බලපුලුවන්කාරකමට අනුව අර තියෙන සම්පත් අනුක්‍රමයෙන් තමන්ගෙන් ඈතට යනවා. මිල මුදල් තමන්ගෙන් ඈතට යනවා. බෙහෙත්වලට යන වියදම, රෝහල් ගාස්තු, මේ ආදී විවිධ කාරණා සඳහා නිරෝගීකම ලබා ගැනීම පිණිස අර කියන සම්පත් අපෙන් ඈතට යනවා. සමහර විට සමහර කෙනෙක් කියනවා, තමන්ගේ ව්‍යාපාරික ආයතනය දැන් ගෙනියන්න බෑ, මට සනීප නෑ, මගේ වත්තෙන් මට ආදායම් ලැබීම බොහොම ප්‍රමාණවත් නැහැ, දුර්වලයි. ඒවා කර කියා ගන්න මට බෑ දැන්. මට සනීප නැහැ. මගේ කඩේ මම මේ වහන්න හිතාගෙන ඉන්නේ, මොකද මේ ලිඩ රෝග වලට මූණ දෙනවට වඩා වෙන වෙන කරගන්න බැරි නිසා. ඔය විදියට පින්නතුනි, තමන්ට මෙතෙක් ලැබිලා තිබුණු සම්පත් වලින් තමන්ට වැඩක් ගන්නත් බෑ. ඒ විතරක් නෙමේ, ඒවා ක්ෂය වෙලා යනවා, ලෙඩ රෝග පැළඳුණා. ඒකින් පේනවා ලෙඩ රෝග කියලා කියන්නේ මිනිහට හතුරේ තරහකාරය. මේ කරුණු සලකා බලනකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ ඇයි නිරෝගීකම ඉහළම ලැබීම හැටියට පෙන්වන්නේ. නිරෝගීකම තියෙනවා නම් ඉගෙන ගන්න කෙනාට ඉගෙන ගන්න පුළුවන්, උගන්වන කෙනාට තවත් උගන්වන්න පුළුවන්, වැඩ කරන කෙනාට තවත් වැඩ කරන්න පුළුවන්, ක්‍රීඩා කරන කෙනාට තවත් ක්‍රීඩා කරන්න පුළුවන්, බණ අහන කෙනාට බණ කියන්න පුළුවන්, භාවනා කරන කෙනාට භාවනා කරන්න පුළුවන්, පින් කරන කෙනාට පින් කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා,
ඒ තමයි නිරෝගිකම. ඒ තමයි නිරෝගිකම. ඉතින් පින්නතුනි ඒ විතරක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේගේ මේ උත්තරීතර දර්ශනයෙන් බුදුහාමුදුරෝ බලාපොරොත්තු වන්නේ පුද්ගලයා තුළ ගුණ යහපත්කම් වැඩි දියුණු කිරීම. ගුණ යහපත්කම් වැඩි දියුණු කරනවායි කිව්වේ තමන්ගේ දිනදා ජීවිතය තුළ සත්පුරුෂකම් නැත්තම් වටිනා මිනිස් ගුණ වැඩි දියුණු කර ගැනීම. දහමින් කරන්නේ ඒකයි. උසස් ආකල්ප මිනිස්සුන්ට ලබා දීම. දහමින් කරන්නේ ඒකයි. එතකොට උසස් ආකල්ප වැඩි වැඩියෙන් පුරුදු පුහුණු කරනකොට අසල්වැසියන්ට හොඳයි, gedara ayetat හොඳයි, ඒ ගමටත් හොඳයි, රටටත් හොඳයි, ලෝකෙටත් හොඳයි. ඇයි? යහ ගුණ අභ්‍යාස කළ බැවින් දහමින් නිර්දේශ කරන එකම ඖෂධය යහ ගුණ. යහ ගුණ ඊළඟට මේ විතරක් නෙමෙයි, බුදුහාමුදුරුවන්ගේ දහමින් බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගියාට පස්සේ සුගතිගාමී වෙනවා නම්. සුගතිගාමී වෙනවා නම් සතර අපායේ තොරතුරු ඒකේ තියෙන භයානකකම බුදුහාමුදුරුව හොඳට දන්නවා. ඒ සතර අපායේ කවුරුවත් වැටෙනවට ලෝතුරා බුදුවරු කිසිවිට කැමති වන්නේ නැහැ. 136 වැටුනොත් 137ක් නිරයේ. ඒවයි වැටෙනවට ලෞතුරා බුදුවරු කිසිවිට කැමති වන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා කැමති මිනිසා වැඩි වැඩියෙන් පින්දහම් කරනවා. වැඩි වැඩියෙන් පින්දහම් කරපුවාම එයාට සුගති සම්පත් ලැබෙනවා. සුගති සම්පත් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකවල සැප ලබමින් අවුරුදු 20,000යි 40,000යි 80,000යි 100,000යි මේ විදියට මහා සැප පරිහරණය කරමින් ඉන්නවා. අර කියන සතර අපායේ වැටිලා අවුරුදු 20,000ක් දුක් විඳිනවට වඩා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සැප විඳිනවට බුදුහාමුදුරුවෝ කැමති. දානං සග්ගස්ස සෝපානං පරිත්‍යාගශීලී ගුණය පුරුදු කරන්න ඒක දිව්‍ය ලෝකෙට ඉනිමඟ. ඉනිමඟ. එනිසා බුදුහාමුදුරුවෝ කැමති එදිනෙදා ජීවිතය උසස් මට්ටමින් වැදගත් මට්ටමින් පවත්වනවට ඒ සඳහා අනුශාසනා කළා. ඊළඟට මරණයෙන් පස්සේ සතර අපායට නොවැටි සුගතියට යනවට උන්වහන්සේලා කැමති. ඊළඟට මේ දීර්ඝ සසර ගමනින් නිදහස් වෙලා නිවනින් සැනසීම ලබනවට ඊටත් වඩා කැමති. ඒ වුණාට මේ ප්‍රතඥන ලෝකේ ඉන්න අයට ඒ කියන අග්‍රගන්‍ය ඵලය ස්පර්ශ කිරීමට තරම් තමාගේ ප්‍රඥාව වර්ධනය කර ගැනීමට නොහැකි වන බැවින් බුදු පියාණන් වහන්සේලා කැමති වෙනවා අර කියන සුගතියට යනවට.
එහෙනම් මේ උසස්වීන් එකක්වත් ලබන්න බැරි වෙනවා ලෙඩ රෝගවලට භාජනය වුණා. දැන් අපි කලින් කිව්වා නිරෝගීකම තියෙන නිසා පින් කරනවා. මල් කඩනවා, මල් පූජාවට යනවා, බෝධි පූජාවට යනවා, බණ අහන්න යනවා, ගෙදර දානයක් දෙනවා, පෙරහැර කරනවා, පිරිත් කියවනවා, භාවනා කරනවා, සීල් සමාදන් වෙනවා, ශ්‍රම දාන පවත්වනවා, ලේ දන් දෙනවා. මේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ තමා නිරෝගී නම් පමණයි. එහෙනම් ලෙඩ වුණාම නිවන කොහෙත්ම නැති වෙනවා, සුගතියක් නැති වෙයි. සුගතියක් නැති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඊළඟට මෙලොව ජීවිතය ගැන කියන්න දෙයක් නැහැ. මෙලොව ජීවිතයත් කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ කාරණය ලෝකෙ ලබන්න පුළුවන් ඉහළම ලාභය නිරෝගීකමයි කියලා පෙන්වුම් කළේ. ඉතින් පින්නතුනේ මේ විතරක් නෙමෙයිනේ, මේ ශරීරය තුල තියෙනවා ලෙඩ හැදෙන්න ඕන ඔක්කොම දේවල්. ලෙඩ හැදෙන්න ඕන ඔක්කොම දේවල් මේකේ තියෙනවා. වාත සමුත්ථාන ආපා, වාතය මේකේ ඇතුලේ තියෙනවා. පිත්ත සමුත්ථාන, පිත මේකේ තියෙනවා. සෙම්ම සමුත්ථාන, සෙම තියෙනවා. ඉතින් මේව නිසා තමයි ලෙඩ හැදෙන්නේ, මේවා අයින් කරන්න ඕනේ කියලා කවුරුත් තීරණය කළොත්ම කොහොමද? තත්ත්වය ඉතා බරපතලයි. නැතුවත් බෑ, ඇතුවත් බෑ. ඊළඟට උතුපරිණාමජා ආබාධා, මේ දේශගුණේ වෙනස් වීමෙනුත් ලෙඩ හැදෙනවා. විෂම පරිහාරජා ආබාධා, විෂම දේ පරිහරණය කිරීමෙන් ලෙඩ රෝග හැදෙනවා. මේ විදියට ශරීරය කියන්නේ ලෙඩවීමට බලාගෙන ඉන්න වස්තුවක්. ලෙඩ එනකන් බලාගෙන ඉන්න වස්තුවක්. එහෙම බලාගෙන යනකොට යම් කෙනෙකුට නිරෝගීව ඉන්න ලැබෙනවා නම් ඒක ඉහළම ලාභය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මේකේ තියෙන අලාභය අපේ එදිනෙදා ජීවිතේට සීමා වෙන එකක් නෙමෙයි. මේක රහතන් වහන්සේලාගේ පරම සුවයට පවා බාධා කරන දෙයක්. බුදු පියාණන් වහන්සේ අසනීප වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ අසනීප වුණා. අසනීප වුණා මොකද්ද ඇති වෙන තත්ත්වය? සාමාන්‍ය කෙනෙක් වගේ. කච්චිතේ කස්සප කමනීයං කච්චි යාපනීයං. කොහොමද මහා කාශ්‍යප ඉරියව් පවත්වන්න පුළුවන්ද? අමාරුද? වේදනාව අඩුද වැඩිද කියලා අහනවා බුදුහාමුදුරුව. මහා කාශ්‍යප හාමුදුරුව කියනවා, අනේ ස්වාමීනි, වේදනාව එන්නෙන්න වැඩි, එන්නෙන්න අමාරුයි, හැරෙන්න පෙරලෙන්න බැහැ. මේ බන්තේ කමනී යන්න යාපනී යන් බාල්ලා මේ දුක්කා වේදනා. අනේ ස්වාමීනි, කිසිම අටුවක් නෑ, එන්න එන්න වැඩියක්මයි මේක දැනෙන්. බලන්නකෝ,
රහතන් වහන්සේලාට පුළුවනි නිරෝධ සමාපatti සෝයට පත් වෙලා මේ සියලු කටුක වේදනාවන් අමතක කරලා දාන්න. නමුත් උන්වහන්සේලා කොහොමද ඒක කරන්නේ? චිත්ත සමාධියකට ය아가න්න නම් මේ ශරීරයෙන් එන ධර්ම බලපෑම පාලනය වෙලා තියෙනවා. ශරීරයෙන් එන ධර්ම බලපෑම අතන රිදෙනවා මෙතන රිදෙනවා අතන කකියනවා මෙතන කකියනවා චක්කු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ ජීවහා රෝගෝ ඔය ආදී වශයෙන් මහා ලැයිස්තුවක් තියෙනවා. ඒ දරුණු වේදනාවල් එනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වැනි උත්තමයන්ටත් බෑ චිත්ත සමාධියකට හිත තල්ලු කරගන්න. චිත්ත සමාධියකට හිත තල්ලු කරගන්න බැරි නම් නිරෝධ සමාපatti සෝය ලැබෙන්නේ නැහැ. අනාගාමි මහරහත් කියන මේ ඵලවලට පැමිණි උතුමන්ට පුළුවනි නිරෝධ සමාපatti සෝයටපත් වෙන්න. වේදනා මොකුත් නැහැ, දැනීම් මොකුත් නැහැ. එහෙමපත් වෙන්න නම් පළවෙනි සුදුසුකම නිරෝගිකම. මනසේ නිරෝගිකම හරි. දැන් බලපානවා ශරීරයේ තියෙන රෝගී බව. ඒ නිසා නිරෝධ සමාපatti සෝයට ය아가ත නොහැකි. ඉතින් මෙහෙම බලනකොට අපිට පේනව නේද, මේක මහා මාර පාක්ෂික වැඩපිළිවෙලක් වගේ. ලෙඩ රෝග එහෙන් ගොවිතැන නතර වෙනවා, එහෙන් ඉගෙන ගැනීම නතර වෙනවා, එහෙන් කර්මාන්ත නතර වෙනවා, ක්‍රියා විරහිත වෙනවා ඔක්කොම. ආරෝග්‍ය පරමාලාභා කියන වචනය බුදුහාමුදුරෝ මේ සියලු කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් දේශනා කරපු දෙයක්. අපි හිතමු යම් කෙනෙක් හොඳින් භාවනා කරනවා, කෙලෙස් අඩු වේගෙන යනවා. එයාට තවදුරටත් දැන් මේ මනස දියුණු කරගන්න ඕන. කොහොම ඉන්නකොට මෙයාගේ පටන් ගන්නවා කොන්දේ අමාරුවක්, කකුලේ අමාරුවක්. ඒක දිගටම පවතිනවා කියන්නකො මාස 3ක් විතර. මෙයා හොඳට කැප වෙනවා භාවනාවට. ඒ කැප වුණාට හරි අමාරුයි පොටකට. රිදුම් කැක්කුම් ඔක්කොම ලං කරලා දෙනවා. ඒ නිසා මානසික දියුණුව අතරමඟ නතර වෙනවා. ඒ කියන්නේ ධර්ම අවබෝධය අතරමඟ නතර වෙනවා. ධර්ම අවබෝධය අතරමඟ නතර වෙනවා කිව්වේ නිවන අහෝසි. කවුද හතුර? ලෙඩරෝ. මේ කියන එක්කෙනා හොඳට භාවනා කරන්න පුළුවන්, කෙලෙස් බොහොම අඩුයි එහෙම කෙනෙක්. එහෙම එක්කෙනාට මෙන්න එනවා මාස 3කට බරපතල ලෙඩක්. ඒකෙන් මනස ඔක්කොම ව්‍යාකූල වෙලා සම්පූර්ණ භාවනාව කඩාවැටෙනවා. එහෙනම් බලන්නකෝ, සුගතිගාමි මගත් ඇහිරෙනවා, නිවන් මගත් ඇහිරෙනවා, එදිනෙදා කටයුතු සියල්ල ඇහිරෙනවා. ආරෝග්‍ය පරමාලාභ ලෝකෙන් ලබන්න පුළුවන් ඉහළම ලැබීම. ඉතින් නිරෝගිකම කියන එක අහඹු ලෙස ලැබෙන්නේ නැහැ.
නිරෝගිකම ලබන්න නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තියෙනවා. ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පස්සේ තමයි ප්‍රතිඵල එන්නේ. ක්‍රියාවට පස්සේයි ඵලය. එහෙනම් අපේ නොතේරුම්කම නිසා, නොදැනුවත්කම නිසා, අපරීක්ෂාකාරී බව නිසා, වැරදි නිගමන නිසා අපි ලෙඩ රෝගවලට ආරාධනා කරනවා නිල නොවන මට්ටමේ. ඒ ආරාධනාව කෙරෙන්නේ කෑම බීම ඔස්සේ. කෑම බීම ඔස්සේ. එහෙමනම් පින්නතුනි, තමා දත යුතුයි හිතකර ආහාර මොනවද, අහිතකර ආහාර මොනවද? ඒ ප්‍රඥාව තමා තුළින් මතුවෙන්න ඕන. ඒ ප්‍රඥාවට ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ ආහාර මං අත්හරිනවා කියන තීරණයට එන්න ඕන. මේ ආහාර වලින් මං වැළකී සිටිනවා. බලන්න බුදුහාමුදුරන්ගේ මේ හැම වචනයක්ම අපේ රැකවරණය සඳහා උන්වහන්සේ යොදා තිබෙන හැටි. එහෙනම් ආහාර වලින් වැළකී සිටීමට, ඒ කියන්නේ සියල්ලගෙන් නෙමෙයි අහිතකර ආහාර වලින් වැළකී සිටීමට තීන්දුව ගැනීම, එතන තියෙනවා ශීලය, තියෙනවා පාරමිතාවක්, තියෙනවා වීරිය, ඊළඟට අදිෂ්ඨානය. අදිෂ්ඨානය කියන්නේ පාරමිතාව, වීරිය කියන්නේ පාරමිතාව. මේ පැත්තෙන් පාරමී සම්පූර්ණ වෙනවා. ඊළඟට වැළකී සිටිනවා කියන්නේ සීල පාරමිතාව, තවත් පාරමිතාව. එවැනි කාරණාවලින් වැළකී සිටීමට තරම් තමන් ඥානවන්තයි. එතන ප්‍රඥා පාරමිතාවකුත් තියෙනවා. මේ සියලු කරුණෝසේ සහතික වෙන්නේ තමාගේ නිරෝගිකමයි, තමාගේ ආරක්ෂාවයි. ඒක නිසා ලෝකේ වටිනාම සම්පත සතුටයි. ලෞතුරා බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ මෙන්න මේ වස්තුව මිනිස්සුන්ට ලබා ගන්න පිළිවෙල කියලා දෙන්න. මිනිස්සුන්ට මේ වස්තුව ලබා ගන්න පිළිවෙල කියලා දෙන්න තමයි ලෞතුරා බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ. සතුට, සොම්නස, සහනය, සාන්තිය, සමාන වචන. උන්වහන්සේ හොයාගෙන ගියේ මොකටද? උන්වහන්සේ හොයාගෙන ගියේ සතුට සඳහා. අසහනකාරී සමාජයේ උන්වහන්සේ හොයාගෙන ගියා සහනය ලබා ගන්න. කිසා ගෞතමී, පටාචාරා වැනි අය පමණක් නෙමෙයි, අතිවිශාල පිරිසක් සහනය ලබා ගන්න, සතුට ලබා ගන්න, සොම්නස ලබා ගන්න, ඒ පරම ධනය ලබා ගන්න. ඒ ධනය ලබා ගැනීම සඳහා ලෝකයා අනුගමනය කරන ප්‍රතිපත්ති වැරදි. වැරදි නිසා එන්නේ සතුට නොව දුකයි. විශ්වාස පරමාඥාති, විශ්වසනීය වය, අවංකත්වය, සත්‍යගරුක බව ගොඩනැගෙන්නේ ක්‍රියාමාර්ගවලින් පස්සේ. විශ්වාසයේ බිඳී තිබෙනවා නම් එය වහා නිවැරදි කළ යුතුයි. ස්වාමියා හා බිරිඳ අතර විශ්වාසයේ බිඳී තිබේ නම්, දෙමව්පියන් හා දරුවන් අතර විශ්වාසයේ බිඳී තිබේ නම්, බිරිඳ සහ ස්වාමියා අතර විශ්වාසයේ බිඳී තිබේ නම්, ඥාතීන් ඥාතීන් අතර විශ්වාසයේ බිඳිලා තිබෙනවා නම්, එය වහා ගොඩනැගිය යුතුයි. එනම් බුදුපියාණන් වහන්සේ මේ විදියට අපට පෙන්වා දෙනවා ජීවිතයට වටිනා මුතු මැණි. අවසාන වශයෙන් යම් කෙනෙකුට නිවන ලැබීමට අවශ්‍ය නම් ඒ සඳහාද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය, ක්‍රියාවකට පස්සේ ඵලය.
කම්මනා වත්තති පජ. හොඳයි, එහෙමනම් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අපිට ආරාධනා කිරීම ගැන බෞද්ධ සංගමයට අපි විශේෂයෙන්ම කෘතඥ වෙන්නට ඕන. ධර්ම දේශනා කරන ස්ථානයේ බොහොම ලස්සනට අලංකාර විදියට හදලා තියෙනවා, චිත්තාකර්ෂණීය විදියට. මෙහෙම තමයි පින්කම් සිදුවිය යුත්තේ. ඇහැට රසඳුණක් වෙන්නට ඕන. මේ දැකීමෙන්ම කුසල් සිත් උපදිනවා වන්නට ඕන. එනිසා බෞද්ධ සංගමයේ බොහොම ලස්සනට මේක සංවිධානය කරලා තියෙනවා. තාම අගේ කරන්නට ඕන. ඉතින් අපේ අතුල ප්‍රියංකර හෙට්ටිආරච්චි මහත්මයාගේ මඟ පෙන්වීම පරිදි මේ ආයතනය මේ ගමන් ආරම්භ කරලා තියෙන දිශාව අතිශයින්ම සුබදායකයි, අතිශයින්ම වැදගත්. ධර්ම සංකල්ප සමග ඉදිරියට ගමන් කිරීමට ඇති හැකියාව උරගා බැලීම. ධර්ම සංකල්ප සමග ඉදිරියට යාමට ඇති සංකල්ප හැකියාව උරගා බැලීම. ඉතින් බොහොම පුණ්‍යවන්ත අදහසක් අපේ අතුල ප්‍රියංකර හෙට්ටිආරච්චි මහත්මයාගේ සිතේ පහළ වී තිබෙන්නේ. ඉතින් මේ ස්ථානෙට මේ පුණ්‍ය කටයුතු සැබවින්ම ආශිර්වාදයක් බවට පත් වෙනවා. එහෙමනම් මෙතෙක් වේලා අපි බුදු පියාණන් වහන්සේගේ බුදු බණ ඔස්සේ එදිනදා ජීවිතයට වුණා කරන කාරණා භක් එකතු කරගන්න තියෙනවා. මෙතෙක් වේලා ධර්මශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්ත උදාර පුණ්‍ය ධර්මයේ ආශිර්වාද බලය සම්යන්දෘෂ්ටික දිව්‍ය රාජවරුන්ට අනුමෝදන් කරමු. ඉෂ්ඨකාමී දිව්‍ය රාජවරු, අපේ ඉෂ්ඨ දේවතාවරු, බුදුහාමුදුරෝ ඔයගොල්ලන්ට දැනුම් දුන්නේ අපායට යන්න එපා යන්න කියලා සුගතියට. දැන් ඒගොල්ලෝ සුගතියට ගිහිල්ලා ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට සම්පත් වැඩි වැඩියෙන් තව තවත් ලැබෙනවා අපි කරන පින් ඒ ඇත්තන්ට අනුමෝදන් කරපුවා. එනිසා මේ ස්ථානවලට සම්බන්ධව ඉන්න දිව්‍ය රාජවරු, අපේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ යසයිසුරු වැඩ දියුණු කර ගනිත්වා. අපිව යන එන තැන රැකබලා ගනිත්වා. ඒ වගේම මේ ආයතනය, ඔපියුලන්ඩ් ආයතනය දවසින් දවස දියුණුවෙන් දියුණුවටපත් කර ගැනීම සඳහා දිව්‍ය රාජවරුන්ගේ ආශිර්වාදයේ නිබඳව නිරන්තරව හිමි වේවා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සනසීම ලබා ගනිත්වා කියලා සාදුයි. එවගේම තම තමා නමින් නැසීමේ පරලෝකයේ සීලම නැහිත මිතුරන් මේ පින් අනුමෝදන් වෙත්වා. සැපතින් සැපතට පැමිණෙත්වා. දුකින් අත මිදේවා. නිවනින් සනසීම ලබා ගනිත්වා කියලා සාදුයි. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරගන්න සිදු කළ උදාර පුණ්‍ය ධර්මයේ ආශිර්වාද බලයෙන්, තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන්, උතුම් දළදා හාමුදුරුවන්ගේ, ජයශ්‍රී මහා බෝධිඳුම රාජයන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන්, ඒ වගේම අපි වාර්ෂිකව අනුරාධපුරයේ පවත්වන මහා පිච්චමල් පූජාවේ ආනුභාවයෙන්, පියුලන්ට් ආයතනයේ අධිපති අතුල ප්‍රියංකර හෙට්ටිආරච්චි මහත්මා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම, බෞද්ධ සංගමයේ හැම දිනාටම සියලු යහපත, ශාන්තිය, උදා වේවා, නිරුත් නිරෝග භාවය, චිරජීවනයේ සැලසේවා, පළෝතුරු නැති වේවා, සියලු යහපත ශාන්තිය උදා වේවා, අවසානයේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසිල්ල වේවා කියලා සාදු. ඔබට ඒ ධර්ම ඥානය ලබා දෙන්නට, ධර්ම අවබෝධය ලබා දෙන්නට, යහමඟ නිසි මඟ යන්නට, ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට, සසර කෙටි කොට ගන්නට, ධර්මයේම හැසිරෙන්නට ඒ උතුම් වූ ධර්ම කාරණාවන් ඔබට දේශනා කොට වදාළේ ශාන්තිපදනමේ අනුශාසක, ඒ වගේම පිච්චමල් පූජාවේ නිර්මාතෘ ප්‍රවීණ ධර්ම භානක, වගේම ධර්ම කතික පූජ්‍ය කොටපොළ අමරකීර්ති ස්වාමින් වහන්සේ. මේ
ධර්ම දායාදේ තමත්ම වැදගත්වනවා සෑමපුන් පොහෝ දිනකම එය සිදු කරනු ලබන්නේ අප රැඳී සිටින මේ නාවල කොස්වත්ත ඔපියුලන්ට් හෝටල් පරිශ්‍රයේ ඔපියුලන්ට් බෞද්ධ සංගමය විසින් ඔපියුලන්ට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හෙට්ටිආරච්චි මැතිතුන්ගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද මේ ධම්ම දායාද වැඩසටහන ඔබටත් මහත් අස්වැසිල්ලක් වනවා ඇති. ඔබ අදහස් හා යෝජනාවන් අපට කියන්නට පුළුවන් ඔපියුලන්ට් බෞද්ධ සංගමයට. ඒ අනුව ඒ ඔස්සේ ඉදිරියේදී විශේෂ ධර්ම සාකච්ඡාවක් දක්වා මේ වැඩසටහන මෙහෙයවන්නට අප බලාපොරොත්තු වෙන් සිටිනවා. එහෙමනම් අපි හැමදෙනාගේම බලාපොරොත්තු වන්නේ ඔබට නිදුක් නිරෝගී අමා මහ සුව.